අයිබුවන් හිතවතුනි ඔක් කම්පිටී සචින්ත YouTube නාලිකාවෙන් ගෙනෙන් ජෝතිෂ පාඩම් මාලාවේ අදම්බි කතා කරන්න යන්නේ සිංහ ලග්නින් උපන් ඔබ පිටිබඳව. එතකොට සිංහ ලග්නය කියලා කියන්නේ රවි ග්‍රහයාට අයිති එමෙන්නත රවි තාරකාවට අයිති එකම රාශිය. ඉතින් මෙන්න මේ රවිගේ සිංහ ලග්නින් උපන් ඔබ අසන සමව හිතේ ශක්තියක් ඒ වගේම දෙවි ආත්ම ශක්තියක්ම උපතින් උරුම කරගත්ත කෙනෙක්. ඒ වගේම තමයි ඔබ යම් යම් ප්‍රශ්න විසඳන වෙලාවල් වලදී ඔබ යම් කිසි පැත්තක් ගත්තනම් ඔබේ සිතුවිල්ල හරි වුණත් වැරදි වුණත් ඔබේ මතය නිවැරදි කියලා උත්සාහ කරන ගොඩාක් වෙලාවට උත්සාහ කරනවා. ඒ වගේම තමයි දැඩි ආත්ම ශක්තියක් තියෙන නිසා ජීවිතේ මොනතරම් ප්‍රශ්න අභියෝග ආවත් ආපස්සට නොයන ගතියක්. ඒ කියන්නේ ඔයාට ලැබිච්ච අභියෝගය කොහොම හරි ජය ගන්නවා කියන හැඟීම තමයි සිංහ ලග්නින් උපන් ඔබේ ගති ලක්ෂණ වෙන්නේ. ඒ වගේම තමයි සිංහ ලග්නින් උපන් ඔබ දියුණු වීමට ගොඩක් ආස කරනවා. ඒ නිසා ඔබ යම් කිසි දෙයක් කරන බලාපොරොත්තුවෙන් පටන් ගත්තොත් එහෙම ඔබ මගින් අතර කරන සිරිතක් නම් සිංහ ලග්නින් උපන් ඔබට නැහැ. ඒ වගේම තමයි ඔබ යම් කිසි කාර්යයක් කරන පටන් ගත්තම සිංහ ලග්නින් උපන් ඔබ නිතරම හිතන්නේ තමන්ට තරම් වෙන කිසිවෙකුට මේ දේ ඒ තරම් නිවැරදිව කරගන්න බෑ කියලා. ඒ වගේම තමයි සිංහ ලග්නින් උපන් ඔබ පුංචි පුංචි වැඩවලට වඩා ටිකක් බැරෑරුම් ටිකක් ගැඹුරු වැඩවලට අත ගහන්න තමයි ගොඩාක් වෙලට කැමති. ඒ වගේම තමයි සිංහ ලග්නින් උපන් ඔබ යන යන තැන කියන ඔබ ආගේ තැන්වලදී ප්‍රධානත්වයේ තරමක් අපේක්ෂා කරනවා. ඒ වගේම තමයි ඔබේ සිංහ ලග්නයේ ගති ලක්ෂණ නිසා නිරායාසයෙන් ඒ ස්ථාන හිමින ගතියකුත් තියෙනවා. හැබැයි ඔබව වැඩි ගණන් ගන්න නැහැ කියලා වගේ තේරෙනත් එහෙම ඔබේ ස්ථානවල ඉන්න අකමැති ස්වභාවයක් තියෙන්නත් පුළුවන්. ඒ වගේමයි මොන වැඩේ කරන්න ගියත් නීට් එකට අපි කියන්නේ නීතියට අකුරටම කරනවා කියලා තමන්ගේ වැඩ නීට් එකට ඒ කියන්නේ නීතියට අකුරට කරන්න උත්සාහ කරන පිරිසක් තමයි සිංහ ලග්න හිමියන් කියලා කියන්නේ. ඒ වගේම තමයි අනිත් අයටත් නීති රීති දාලා අනපනත් පනවන්න ගිහිල්ලා සමහර වෙලාවට අනිත් අයගේ හිත ඔබ කෙරෙහි බිඳින්නත් පුළුවන් කමක් තියෙනවා. සිගනේ වැරද්දක් වුණා කියලා හිතන්නකෝ. එහෙම වැරද්දක් වුණොත් එහෙම ඔබේ හිතේ තියාගන්න ගතියක් සිංහ ලග්න හිමියාගේ නම් තියෙනවා. සමහර වෙලාවට සමාව දෙනවා කියන වචනේත් සිංහ ලග්න හිමියන් අතර නැති තරම් වෙන්නත් පුළුවන්. වරදක් කරා නම් දඬුවමක් තියෙන්න ඉපැයි වගේ අදහසක් තමයි ගොඩක් වෙලාවට සිංහ ලග්න අයගේ තියෙන්නේ. ඒ වගේම තමයි ඇත්ත කතා කරන කයට ගොඩක් කැමති. ගහකොළට සදාසි උපාල පරිසරයට පැලෑටි ආදී වවන්න ගොඩාක් කැමති. වගේම තමන්ගේ සෞඛ්‍ය ගැන ටිකක් වැඩිපුර විමසිලිමත් වීමක් සිංහ ලග්න හිමියාගේ තියෙනවා. නීතිගරුකයි. උගත් අයට සලකනවා, පිදියුත්තන්ට බොදනවා, ආගම දහමට ලැබී හැබැයි ඒත් ඕනෝට වඩා නෙමෙයි. ඒකත් යම්කිසි ප්‍රමාණයක. ඉතින් සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට සිහින් උස දේහයක් තමයි සිංහ ලග්න හිමියන්ට මේ වගේ මොකද තීක්ෂණ දැනුමක් පෙනුම පහපත් බව කාර්යශීල බවක් තියෙනවා. ලග්නෙන් උපන් ඔබේ කොන්දුවැට පෙළේ රෝග එහෙම නැත්නම් වකුගඩු රෝග සහ හදවත් රෝග වෙනදීමේ පොඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඔබේ ලග්නාධිපති වන්නේ රවි. සුභ ග්‍රහයන් තමයි කුජ සහ ගුරු, ජයවර්ණී රතෝ, සුභ හෝරාව කුජ සහ ගුරු හෝරාව, සුභ දවස අඟහරුවාදා.